ෆ්‍රිට්ස්බරි නිල් පාට හැඟීමක රස. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකින්ගේ සහභාගිත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. නමුත් ඊට සමග ජනබලවේගයේ හා ජාතික ජනබලවේගයේ සහභාගී වූයේ නැහැ. In 2003, there was about 11,000 acres under military control. About 8,000 acres have been released thus far, and no disputes. The minister was to present a cabinet paper that was to include the extents of lands in each district. I don't know whether that was specified in the cabinet. The areas going by the 1985 map. That's a decision. Yeah, that's the decision. So if there are any other changes to the system procedure, we can do that. There's no issue. මම කියන්නේ මේක වහම ක්‍රියාත්මක කරන්න. 13 වෙනි සංශෝධනය. මේ ඉඩම් දීම පිළිබඳව කතා කරොත් ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ ඉඩම් දුන්නා අක්කර 11,000ක් විතර ඉඩම් ඒ වෙලාවේ දුන්නා. ඒ දාන්න. මේකට ඉඩම් කච්චවේරියක් ඇඳවන්න. අනිත් එක මේ දැන් උතුරේ පලාලියකට ගහයි කියලා දෙන්නේ නැත්නම් එහෙනම් රත්මලන්ටත් තියන්න. මම ජනාධිපති කාලේ ආරක්ෂක අමාත්‍යංශයේ ආයතන සතුව තිබූ යුද හමුදා කඳවුරු වල ඉඩම් 195ක් මං නිදහස් කළා. 13 වෙනි සංශෝධනයේ යටතේ ජාතික ඉඩම් කොමිසම ගෙනීමේ වැරැද්දක් මම දකින්නේ නැහැ. ඒ මොකද ජාතික ඉඩම් කොමිසම පත් කරන්නේ ජනාධිපතිතුමා. මම එක පොඩි අදහසක් දක්වන්න කැමතියි. අපි ඉඩම් බලතල දීමට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අපි කියන්නේ ඉඩම් බලතල දීමට ප්‍රථම ඉඩම් කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ වැදගත්කම. I must tell you, sir, we must reconsider about releasing land in and around the Palali airport and then get all the ideas and all the instructions from the security forces and their advice before releasing land in and around the Palali airport. ඒක අපි ඇත්තටම 13 වෙනි ඉවස්ථාව අපි දෙන්න බැඳිලා ඉන්නවා. ඉතින් මේක කරන්න ලේසි අමාරු නෑ. ඔබතුමාට පාර්ලිමේන්තුවේදී මේ පක්ෂවල බලය දුන්නා. ඔබතුමා ඇහුවා මේක හැම පක්ෂෙම ඡන්දය දුන්නා. හැම පක්ෂෙම්මට විරුද්ධවක් දුන්නා. ඔබතුමා කෙලින් නායකයෙක් හැටියට අපි මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ ඔබතුමා කෙලින් ඉඳලා මේක මේ එක එක්කෙනා කියන ඒවා අහන්න යන්න එපා. ඔබතුමා අහන්න ගියොත් මේ රටත් ඉවරයි. අපිත් ඉවරයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.